එංගලන්තයේ සිට මෙරටට ගෙන්වන ලද රෝහල් අපද්‍රව්‍ය අඩංගු කසළ බහලුම් 241ක් ගැන තොරතුරු අපි මුල් වරට පසුගිය වසරේ ජූලි මාසයේ සිට රටට හෙළිදරව් කළා. 2013 වසරේ නිකුත් කළ ගැසට් පත්‍රයක හිඩස් අතරින් රිංගා යමින් අදාළ ව්‍යාපාරිකින් මෙම අපද්‍රව්‍ය අඩංගු බහලුම් මෙරටට ගෙන්වා ඇති ආකාරය එහිදී හෙළි කෙරුණා. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුව මධ්‍යම පරිසර අධිකාරිය සහ අනෙකුත් ආයතන සමග එක්ව දින කිහිපයක් පුරා අඛණ්ඩව තොරතුරු අනාවරණය කරමින් අධිකරණය දක්වා මෙම සිද්ධිය රැගෙන යාමට අපට හැකි වුණා. මෙරටට කසල ඩංගු කන්ටේනර් රැගෙනීම වළක්වන ලෙස ඉල්ලා අභියාචනා අධිකරණයේ හමුවේ නඩුවක් ගොනු කරනු ලැබුවේ පරිසර යුක්ති කේන්ද්‍රයයි. කරුණු විමසීමේ අනතුරුව මෙම නඩුවට අදාළ අභියාචනා අධිකරණයේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ශ්‍රී ලංකා වරාය පරිශ්‍රයේ සහ කටුනායක ආයෝජන අපනයන සැකසුම් කලාපයේ ගොඩබා ඇති අපද්‍රව්‍ය ගෙන්නූ රටටම ප්‍රති අපනයනය කරන ලෙස නියෝග කෙරුණා. ඒ අනුව මධ්‍යම පරිසර අධිකාරිය මෙම අපද්‍රව්‍ය අඩංගු බහලුම් ප්‍රති අපනයනය කිරීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා. අපි අධිකරණයේදී අපි ආයතන හැටියට අපි කරුණු ඉදිරිපත් කර මේකේ තියෙන බරපතලකම සහ මෙහි කිසිම සම්බන්ධයක් මධ්‍යම පරිසර අධිකාරියේ අවබෝධයෙන් තොරව තමයි සිඳ වෙලා තියෙන්නේ කියලා. ඒ සම්බන්ධයෙන් අපිට අධිකරණයේ දා ලියකියුල ටික ලැබුණා ලිඛිතවම අදාළ ආයතන සමග ගිවිසුම් අත්සන් කරගෙන ඒක ප්‍රතිචාප අපනයනය කිරීමේ කටයුත්ත අපි ආරම්භ කළා. අපි මේ පළවෙනිදා ඉඳලා විශේෂයෙන් ශ්‍රී ලංකා වරායත් ශ්‍රී ලංකා රේගුවත් ඊළඟට සමුද්‍රීය ආරක්ෂණ අධිකාරියත් මධ්‍යම පරිසර අධිකාරියත් විශේෂයෙන්ම කණිජ තෙල් නීතික සංස්ථාවත් සියලුම දෙනා එකතු වෙලා මේ වරායෙන් ලංකාවට ඇතුළු වෙන සියලුම කසල කළමනාකරණය කිරීම සඳහා පොදු එකඟතාවයන් ගන්න පුළුවන් තන් කමිටුවක් අපි පිහිටුව ගත්තා. ආයතන නොමග යවන්න හැදුවොත් අනිත් ආයතන විසින් අපි හඳුනා ගන්නවා. ඉතාමත්ම මේ තීරණාත්මක කාර්යභාරයක් ඉෂ්ට කරපු ස්වර්ණවාහිනියේ මෙම ව්‍යාපෘතියේදී මේ ආයතනය හැටියට අපි තමුන්නාන්සලට ස්තුති කරන්න ඕනේ. මොකද පරිසරයට මේ හානිය වීම සම්බන්ධයෙන් අපි පෞද්ගලිකව ආයතනය හැටියට මැදිහත් වුණත් සමාජ මෙහෙවරක් හැටියට මාධ්‍ය ආයතන ගණනාවක් මේ සම්බන්ධයෙන් කටයුතු කරා. නමුත් ස්වර්ණවාහිනිය මේ සම්බන්ධයෙන් විශේෂ කොටසක් ඉෂ්ට කරා.